අලුත් වචනත් හොයාගෙන තියෙනවා නේද? ආ. හැබැයි නාර්සිසිස් කෙනෙකුට තමයි නාර්සිසිස් කෙනෙක් හම් වෙන්නේ. ඒකේ පොඩ්ඩක් තියෙනවා ඇති. නැත්නම් ගොඩක් නැතුව ඇති. ඔයාල සාමාන්‍යයෙන් අපි කොම තරුණ කාලේ ඉන්නකොට පළවෙනිම බලන්නේ දෙමව්පියෝ. පුළුවන් තරම් දෙමව්පියන්ට පොඩ්ඩක්වත් වේදනාවක් හරි අමාරුවක් දෙන දෙයක් අපි කරන්න යන්නේ නැහැ. ඒකෙන් අපි එක මට්ටමකට අපිව ආරක්ෂා වෙනවා මේ සංසාර ගමනේ. ඊට පස්සේ තමයි ඉතින් අර මේවට තව තියෙනවා සමාඩ අපි සමාජ දේවල් මූණ ගැහෙන්නේ දේවල් මෙයා වෙන්නේ අපේ දෛවීයතිය දුර්වල වෙනකොටනේ. ඒකනම් අපිට ඔය දැන් ඉෂින්වංශලගේ වගේ පැත්තකින් බලනකොට කෙනෙක්ගේ පොඩ්ඩක් දෛවයේ කියන්නේ කර්ම පව් ටිකක් පළ දෙන පටන් ගන්නකොට නරකය හම්බ වෙනවා. ඉතින් පව් කරේ අපේ කෙලෙසයක්නේ. අපේ ඇතිවෙච්ච රාග ද්වේෂ මොහ ඉස්සර පළ දෙනකොට අපිට ඒවා උස්සන ඒවා තමයි ටිකක් වටපිටාවෙන් එන්නේ. ඉතින් අපි අරකත් අඳුර ගන්න ඕනේ. ඒගොල්ලන්ට බ්ලේම් කරන්නෙත් නෑ. ඒගොල්ලෝ අවොයිඩ් කරන්නත් බලන්න ඕනේ. ඒක තමයි අලුත් කරන පින. ඒවා ෆිසිකලිත් අවොයිඩ් කරන්න බලන්න ඕනේ. ඒගොල්ලම මේ නඩත්තු කර කර යන්න බලන්න නරකයි. සෙටල් කර කර කරුණාවෙන්, මේ මෙන්ටැලිටි එකෙන්, ඇටිටියුඩ් එකෙන් නිකන් ආගුමන්ට් එකක් ගිහිල්ලා එම නෙමෙයි. ටක් ගාලා ඒක මේ හානි කියලා තේරුනම පුළුවන්තර ෆිසිකලි අවොයිඩ් කරන එකත් පිනක් වෙනවා. ඒක ඉන්ද්‍රිය සංවර සීලයටත් අයිති. ඒත් අර ඒ කර්මය උපරිම විදිහට විපාක දෙන්න ඉඩකඩත් අඩු වෙනවා. තම මාර්ගයේ ඉන්න කෙනෙක් වෙනවා. ඉතින් ඒක ඇතුළත අනිවාර්යයෙන්ම මේ මොකක් කරේ ඔය කිව්වා වගේ මැනිපුලේට් දරවා මේ අද මේ මම කොහමරි අර වගේ මම අර කිව්වේ දැන් මේ වගේ මොන හරි ටික දවසක් සතියක් හරි පිළිත් කියන එකයි ඔය ටිකක් කරන්න ඕනේ. එතකොට ඒක කරන් බුදුන්ගේ බුද්ධ මේකක් ගන්නවා. Tamanට ඒතර බය වෙන්න දෙයක් නැහැ. හිතට එනවා නම් මොකක් හරි මේ මොනවාද මං කිය බෝධින් වහන්සේට මේක හොඳයි ටිකක් ඔය කවගේ කාලවල ගෙවෙනකොට පොඩ්ඩක් ඒ ශක්තිය එක අරගෙන ඊට පස්සේ අර වගේ වයිට් කරන එකත් කරන ගමන් මන පොත්තික සූත්‍ර පොත්තික තියනවා මේක හොඳ කාලයක් ඒවා පොඩ්ඩක් අප්ලයි කරලා මේ සත්‍ය පොඩ්ඩක් ඇත්තට වැටෙනකොට එන සතුට චුට්ටක් දැන් එන්ජොයි කරන්න පුළුවන් වෙනවා නම් මේවා මගේ නෙමේ මටයි තිනේ කියන ඒ සංඥා චුට්ටක් චුට්ටක් හරි ප්‍රායෝගික වැඳගාව පොත ටිකක් තියාගෙන රැයට හන්දෑවට මේ පොත් ටික කියවන්න ඕනේ. ඉතින් ඒවා කියවනකොට අර ඇතුළෙන්ම මේ ප්‍රශ්නයක් තියනවද නැද්ද කියලා හිතනවා. ඒ ලොකු සම්මාදිට්ඨිය හිත තුළ එනවනේ. ඒක පිච්චිලාම යනවා. ඉතින් මේවා හොඳට වුණා කියලා හිතනවා. නැත්තම් මේවට උත්තර හොයාගෙන ඉන්න පුළුවන් මේ එන්නත් ඇත්තේ. ඉතින් ඒගොල්ලන්ට වඳින්න ඈතින් ඉඳගෙන ළඟට යන්න එපා. මට පින් සිද්ධ වෙනවා මට මෙහෙම උදව් වුණාට කියලා.